විශේෂයෙන්ම මා පිළිබඳවත් අපේ පක්ෂය පිළිබඳවත් අපහාසාත්මක ලෙස එල්ල කරන චෝදනාවක් පිළිබඳව මා පක්ෂය පිළිබඳ නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ නඩුව කරුණු වෙනුවෙන් තමයි අද උසාවියට ආවේ. ඒ වගේම ඊයේ පාලිත රංගි බණ්ඩාර මහතා ප්‍රකාශයක් කරලා කියනවා ජනමත විචාරුන් ගැන ඒක හොඳයි මැතිවරණය කරලා. ඔබතුමාලා කොහොමද හිතන්නේ? එයාගේ ඔළුව පරීක්ෂා කරගන්න කියන්නේ. මම හිතන්නේ රංගේ බණ්ඩාරවත් රනිල් වික්‍රමසිංහවත් නෙවෙයි මේ රටේ ව්‍යවස්ථාව. මේ රටේ පැහැදිලි ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මේ රටේ ජනමතයක් තිබෙනවා. ඔබ හිතනවාද ජනාධිපති වර්ණයෙන් දිනන්න බැරි කෙනෙක් ජනමත විචාරණයකට යයි කියලා? මොකද ජනමත විචාරණය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඔහු ජනාධිපති වර්ණය තියෙනවා. ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාර පිළිබඳ අනෙක් කණ්ඩායම් පෙළ ගැහිලා වැඩ කටයුතු කරමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහට හෝ බැසිල් රාජපක්ෂලාට මැතිවරණ පිළිබඳව නිශ්චිත දැක්මක් හෝ සැලැස්මක් නැහැ. ඒ නිසා උන්ට අවශ්‍ය වී තියෙන සමාජයේ ව්‍යාකූලත්වයට පත් කරන්න. ඔබට මතක ඇති මීට පෙර පාර්ලිමේන්තු විසිරුවා හරිනවයි කියලා ප්‍රවෘත්ති නිර්මාණය කරා. දැස කලින් නිර්මාණය කරා තව අවුරුදු 5කට රනිල් වික්‍රමසිංහට දෙන්න ඕන කියලා. වජිරාභය වර්ධනය නියෝජනා කරනවා අවුරුදු 10කට රනිල් වික්‍රමසිංහට දෙන්න ඕන කියලා. දැන් රංගේ බණ්ඩාර යෝජනා කරනවා අවුරුදු 2කට ජනමත විචාරණයක යන්න ඕන කියලා. මේ ඔක්කොගෙම තියෙන්නේ මේ ජනාධිපති වර්ණය පිළිබඳ නිසි සැලසුමක් සහ වැඩපිළිවෙලක් නොමැති නිසා සමාජයේ ව්‍යාකූල බවට පත් කිරීම සඳහා තමයි අරමුණක් තිබෙන්නේ. හැබැයි එවැනි තමන්ගේ බාල දේශපාලන අරමුණක් වෙනුවෙන් සමාජයක් මෙවැනි විශාල ව්‍යාකූලත්වයකට පත් කිරීමත්, විවස්ථාවට සහ මේ රටේ ජනයාගේ ජනමතයට මේ තරම් නිගරු කිරීමත් කිසිසේත්ම යෝග්‍ය නොවේ කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම දැන් ඔබතුමාලගේ ඩිබේට් එක මොකද වෙන්නේ? අපි ඔබට මතක ඇති විවාදයේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් ආවේ. මා විසින් දින 4ක් ලබා දෙනු ලැබුවා. ඊට පස්සේ ඔවුන් ප්‍රකාශ කරායි දින 4ේ ඔවුන්ට වැඩ රාජකාරී බොහොමයක් තිබෙන බව. ඊට පස්සේ මා විසින් කිව්වා මේ 20 දිනේට පෙර ඔහුට පුළුවන් දිනයක් දෙන්න කියලා. නමුත් ඔහු දිනයක් ලබා දුන්නේ නැහැ. මේ මාසේ 19 වෙනිදා ඔහු, ඒ කියන්නේ මේ මාසේ 20 වෙනිදාට පෙර මේක අවසන් කිරීම සඳහා දිනයක් ලබා දෙන්න කිව්වා. නමුත් මේ 20ට පෙර විවාදය සිද්ධු වුණේ නැහැ. නැවත ඔහු දින 5ක් ලබා දීලා තිබෙනවා. ඒ දින 5න් ජුනි 6 වෙනි දිනය මා පුළුවන් බව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ නිසා ඔහු විසින් දින යෝජනා කර තිබෙනවා. මා විසින් පුළුවන් දිනේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැන් ඔහුගේ අතේ තමයි තිබෙන්නේ විවාදෙට එනවාද නැද්ද කියන කරුණ. ඔබ කල්පනා කරලා බලන්න, අපේ රටේ විධායක බලය විසින් සියලු කමිටු අරම ඔක්කොම වළංගු නැති තත්ත්වයකට පත් වෙනවා. ඕනතරම් මේ ඉතිහාසයේ තිබෙන මේ විධායක ජනාධිපතිවරු අටවගත් ආර්ථික කමිටු නෙවෙයි, කැබිනට් මණ්ඩල පාර්ලිමේන්තු කිසිවක් වළංගු නැහැ. විධායක බලය තමයි ජනාධිපතිවරයා සතුව තිබෙන බලය තමයි සියලු ආර්ථික ක්‍රියාමාර්ග, සියලු දේශපාලන ක්‍රියාමාර්ග සියල්ල තීරණය කරන ජනාධිපතිවරයා. එම නිසා ආර්ථික කමිටු නෙවෙයි. ඒ නිසා පළමු එක තමයි මේ විවාදය පැවැත්විය යුතු වන්නේ නායකයන් අතර. සහ මේ විවාදය පිළිබඳ ආන්දෝලනයකට තුඩු දී තිබෙන්නේ මොකක් නිසාද? නායකයන් අතර විවාදයක් නිසා. නැත්තම් ඔය ආර්ථික කමිටු අය ඕනතරම් ඔය වාද පිටිය සටන ඔයගෙදි හම්බ වෙනවනේ. මේක විශාල ලෙස ආන්දෝලනයට තුඩු දී තිබෙන සමාජය බලාගෙන ඉන්නේ නායකයන් අතර විවාදයක්. අවශ්‍ය වෙන්නේ විවාදේ. ඒ විතරක් නෙවෙයි, ඒ ආර්ථික කමිටු විසින් ඉදිරිපත් කළ තිබෙන ලියවිල්ල සජිත් ප්‍රේමදාසගේ ආර්ථික උපදේශකයෙක් වන නාලගොඩේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා අපිට සජිත් ප්‍රේමදාසගෙන් පළමු කොටම බලා ගන්න ඕනකම තිබෙනවා කුමක්ද ඇත්ත ආර්ථික කරුණු කියලා. ඔබට මතකද පෞද්ගලික රූපවාහිනී සංවාදකදී නාලගොඩේ හේව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා හර්ෂද සිල්වා විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙල. ඒක සජිත් ප්‍රේමදාසගේ අක්ෂණක් නොමැති බවත්, සජිත් ප්‍රේමදාසගේ අනුමත නොකර ඇති බවත් ප්‍රකාශ කරනවා. ඉතින් සජිත්ගේ අනුමැතියක් නැති ලේවිල්ලා කරස අතේ තියාගත්ත කියලා අපිට ඒකත් එක්ක විවාද කරලා වැඩක් තිබෙනවද? ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ විවාද ඉතිහාසය බලන්න. ඔබට මතක ඇති මේ විදිහටම ආන්දෝලනයට සාකච්ඡා කරා පාස්කු ප්‍රහාර පිළිබඳ විවාදය. ඒ පාස්කු ප්‍රහාර පිළිබඳ විවාදේ මේ විදිහට මාධ්‍ය විශාල ප්‍රවෘත්ති නිර්මාණය කරලා අවසානයේදී සජබේ වෙනුවෙන් මනුෂ්‍ය නානයක්කාරත් හරින් ෆර්නාන්ඩෝ සජබේ වෙනුවෙන් පාස්කු විවාදයට ගියා. අනිත් පැත්තේ මහින්දානන්දත් කාන්තන විජේසේකරත් පාස්කු විවාදයට ආවා. දැන් විවාද දෙපැත්ත කරලා මාසයක් කරනකොට මොකද කරේ? සජබි විවාදෙ දෙන්න ආපහු මහින්දානන්දගේ පැත්තට ගියා. ඒ නිසා මේගොල්ලන් එක්ක විවාද කරලා වැඩක් තිබෙනවද?
කෙලින්ම කියන්න කියන්න සජිත් ප්‍රේමදාසට බැරි නම් බෑ හා නම් හා නිකන් වංගු ගහන්න. ඒ වගේම ඉදිරි දේශපාලනකට කොහොමද උදව්වලා? දැනට අපි ලංකාවේ දේශපාලනේ පෙළ ගැහිලා තිබෙන විදිහට හරි පැහැදිලි ජනාධිපති වර්ණකේමක නියමිත තිබෙනවා. ඔබ දන්නව ඇති මීට පෙර ලංකාවේ බලයේ තිබුණ හැම කෙනාම උත්සාහ කරන්නේ ජනාධිපති වරණය පෙර තබලා පාර්ලිමේන්තුව පසුව පවත්වන්න. මොකද ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම පිළිබඳ විශ්වාසය තියෙන හැම නායකයෙක්ම කරන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරලා පසුව පාර්ලිමේන්තු මැතිවරණය සුවිශේෂී ලෙස ජයග්‍රහණය කරන්න. 2010 සිද්ධුනේ ඒක. 2015 මහින්ද රාජපක්ෂ කලින් කැඳවේ ජනාධිපතිවරණය. ඒ වගේම 2019 කලින් කැඳවේ ජනාධිපතිවරණය. නිසා හරි පැහැදිලි ජනාධිපතිවරණය පැවැත්වීම තිබෙනවා. නමුත් ආණ්ඩුවට තමන් පිළිබඳ විශ්වාසයක් නොමැති නිසා ජනාධිපතිවරණය වෙනුවට මහමෙත් ඡන්දය කැඳවීම පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැගලා තිබෙනවා. අපි තන්නේ කිසුවක් සිද්ධ වෙන්නේ දින විසින් සිද්ධ වෙන ඉතින් තමයි ජනාධිපතිවරණය පවත්වන්නේ සිද්ධ වෙනවා. එනිසා අපි ජාතික ජන බලවේග ලෙස ජනාධිපතිවරණයට අවශ්‍ය වෙන සියලු වැඩකට සූදානම් කරමින් තිබෙනවා. දැනට අපි සන්ධානය ගොඩනගලා තිබෙනවා ජාතික ජන බලවේගය. එහි ප්‍රතිපත්ති එහි ක්‍රියාමාර්ග පිළිගන්න පුද්ගලයන්ට සංවිධානවලට ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ නිසා නව සංවිධානයක අවශ්‍යතාවයක් පිළිගන්නේ සන්ධානයක අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ.